රුසියානු යුක්්‍රයන යුද්ධයේදී මෙරට තරුණයන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් බොහොමයක් මේ වන විටත් අප පළ කළේය. රුසියාවේ ගොවිපලක රැකියාවකට ගොස් එහිදී වෙනත් මාර්ගයකින් රුසියානු යුක්්‍රයන යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික තරුණයකු එහිදී තුවාල ලබා රෝහල්ගත කර සිටියදී රෝහලෙන් පැනගොස් මෙරටට පැමිණ සිටියදී අපට හමු විය. කුරුණෑගල ඉබ්බාගමුව එරංකඩේ ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. එරන්ද චින්තක තිලකරත්න නැමැති මෙම තරුණයා රුසියානු යුක්්‍රේන යුදබිමේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා දින 20කට වැඩි කාලයක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව දුක් විඳ ඇතැයි ඔහු පවසයි. අපි යුක්්‍රේන බෝඩරේත් පහු කරලා දෙනෙක් සිටි කියන පළාතට ගිහින් දාන්නේ එතන තියෙන්නේ එයාලා අල්ලගත්ත ගෙදරක්. එතනින් අපිට ඕනෑ කරන යුනිෆෝම් බොඩි ආමර් වගේ දේවල් දීලා තමයි අපිව ෆ්‍රන්ට් ලයින් එකට පිටත් කරන්නේ. මුලින්ම වාහනයකින් මගක් දුරට ගිහින් දානවා. ඊට පස්සේ එතන ඉඳන් තවත් කිලෝමීටර 6ක් විතර කාණු බටයක් දිගේ බඩගාගෙන යන්න ඕනේ. ඒක තනිකරම කළුවරයි. යයි රුසියෙන් යුක්්‍රේන යුදබිමේදී තමන් ලද කටුක අත්දැකීම එරන්ද එසේ විස්තර කරයි. මගේ පවුලේ බාලයා මං. මට අක්කා කෙනෙකුයි අයියෙකුයි ඉන්නවා. එයාලා විවාහ වෙලා වෙනම ජීවත් වෙන්නේ. මම සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තා. ඊට පස්සේ ටික කාලයක් ගෙදර ඉඳලා කුරුණෑගල පෞද්ගලික ආයතනයක රස්සාවකට බැඳෙනවා. ඒකේ අවුරුදු 6ක් විතර මම වැඩ කළා. රස්සාවට යනකොට එනකොට තමයි මට ආර්.පී. ඩිලානි නිලංකා මගේ බිරිය හමු වුණේ. පසුව අපි විවාහ වුණා. විවාහ වෙලා අවුරුදු 1කමාරකින් විතර එයා අසනීප වුණා. පස්සේ දැනගත්ත එයා ලියුකේමියාව කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා කියලා. කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා මාස 3ක් විතර එක දිගට ප්‍රතිකාර දුන්නා. වෛද්‍යවරු නම් කීවේ මේ රෝගය හොඳටම හොඳ වෙන්න නම් අඩුම තරමේ මාස 6ක්වත් එක දිගට ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ කියලා. ඇයිගේ රෝගී තත්ත්වයේ සුව අතට හැරෙන කාලයේ තමයි අපේ පුතාව හම්බ වෙන්නේ. ඒ 2020 අවුරුද්දේ. බිරියගේ අසනීප තත්ත්වයත් එක්ක පුතාට කිරිපිටි දෙන්න සතියකට 1900 ගානේ මාසෙකට කිරිපැකට් 4කට ලොකු වියදමක් දරන්න සිදු වුණා. රැකියාවෙන් ලැබුණු පොඩි පඩියෙන් ජීවත් වෙන්න අමාරු නිසා රස්සාවෙන් අයින් වුණා. ඊට පස්සේ වාහනයක රියදුරු රැකියාවක් හොයාගත්තා. තව කුඹුක්ගැටේ පොඩි කඩයකුත් දැම්මා. බිරිය ඒකට උදව් කරගෙන ඉද්දි ආයේ අසනීප වුණා. මම රස්සාව අතහැරියා. ඒ වෙලාවේ දොස්තරලා කිව්වා සත්කමක් කරන්න වෙනවා ලක්ෂ 100ක් යයි කියලා. මේකට සල්ලි හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි මට කොළඹ ඒජන්සියක් මාර්ගයෙන් රුසියාවේ ෆාම් එකක රැකියාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් මට රුපියල් ලක්ෂ 12ක වැඩි මුදලක් වියදම් කරන්නත් සිද්ධ වුණා. ඒ රස්සාවට යන්න මෙඩිකල් පවා අපිට අතින් කරගන්න සිද්ධ වුණේ. ඒජන්සිය නම් අපිට කිව්වේ ලොකු පඩියක් හම්බ වෙනවා, පහසුකම් හම්බ වෙනවා, ඒ නිසා බය නැතුව යන්න කියලා. ඒත් රැකියාවට ගියායින් පස්සේ තමයි දැනගත්තේ එහෙම කියපු තරම් පඩියක් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒජන්සියෙන් කරලා තිබුණේ තනිකර අපිව රවටිල්ලක්. අපිට ෆාම් එකෙන් ලැබුණේ දවසකට ඩොලර් 1.9ක් වගේ පුංචි ගාණක්. කැම්බීම පවා බොහොම අඩුවෙන් තමයි දුන්නේ. ලෙඩක් හැදුනාම බෙහෙත් ටිකක් දුන්නේත් නැහැ. බොහෝ වෙලාවට අපිට ෆාම් එක ඇතුලේ මැරිච්ච ඌරෝ කපන්න දුන්නා. කිසිම සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නැතුව තමයි අපි ඒ හැම දෙයක්ම කරේ. එතන අපිව තියාගෙන හිටියේ හිර කරගෙන වගේ. ශ්‍රී ලංකාවෙන් අපිත් එක්ක ගියපු 30 දෙනාගෙන් 7 දෙනෙකුම මම වැඩ කරපු ෆාම් එකට වැටුණා. ෆාම් එකේ පඩි අඩු නිසාත් කන්න බොන්නවත් හරියට ලැබෙන්නේ නැති නිසාත් අපේ ෆාම් එකේ වැඩ කරපු යාළුවෝ දෙන්නේ හොරෙන් පැනලා රුසියන් හමුදාවට බැඳෙන්න ගියා. ඒ අපි ගිහින් මාස 3කට විතර පස්සේ. ටික දවසක් යනකොට අපිටත් තේරුණා මෙතන ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි 6 දෙනෙක් එකතු වෙලා ෆාම් එකෙන් පැනලා මොස්කව් නගරයට ගියේ. මේ ෆාම් එක තිබුණේ මොස්කව් නගරයේ ඉඳලා කිලෝමීටර 800ක් විතර දුරින් තියෙන මෙනකුලිති කියන දුෂ්කර පළාතක. අපි යනකොට ගෙනිච්ච බෑග් එකක්වත් අපිට ගන්න හම්බ වුණේ නැහැ. හිස් අතින්ම තමයි ඒ ෆාම් එකෙන් එන්න උනේ. එහෙම ඇවිල්ලා මං මොස්කව් නගරයට ආසන්නයේ කවුකුෂින් කියන පළාතේ තියෙන ආහාර ප්‍රකට කරන වැඩපොළක සතියකට රූබල් 2500ක වැටුපකට වැඩ කළා. ඒ මුදල් තමයි මම ලංකාවට එව්වේ බිරිඳගේ බෙහෙත් හේත්වලටයි ගත්තු ණයතුරුස් ටික ගෙවන්නයි කියලා. ඒත් මට තේරුණා මෙහෙම කරලා ගොඩ යන්න බෑ කියලා. මාසෙකට ලැබුණු පඩිය කොහොමවත් ඒ වැඩ කටයුතු වලට ප්‍රමාණවත් වුණේ නැහැ. මේ අතරතුර එරංගගේ බිරිය යලිත් වරක් අසනීප වූවාය. එරන්ද කෙසේ හෝ තම බිරියගේ සල්ල කර්මය සිදු කර ගැනීමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීමට කුමන හෝ පියවරක් ගන්නේ යයි සිතා
මීට වඩා වැඩි මුදලක් උපයාගත හැකි රැකියා අවස්ථාවක් සොයන්නට මාන බැලුවේය. නැවත ලංකාවට පැමිණෙන ලෙස බිරිය පැවසුවත් පැවති ආර්ථික අපහසුතාවෙන් ගොඩ එන්නට නම් වැටුණු වලින්ම නැගිට යුතු බව ඉරංග කල්පනා කළේය. රෝහලින් කියලා තිබුණා ආයෙත් එයාට සතියකට සැරයක් එක දිගට බෙහෙත් විඳින්න ඕන කියලා. මේ දරන්න උණු අධික වියදමත් එක්ක ගෙදර තිබුණු ත්‍රීවිල් එක විකුණන්න සිද්ධ වුණා. කණේ කරේ තිබුණු රත්තරන් බරු ටික පවා බැංකුවලට උගස් කරන්න සිද්ධ වුණා. මේ නිසා මම තීරණය කළා මොනවා හරි වෙනත් රස්සාවක් හරි කරලා රුපියල් ලක්ෂ 100 හොයාගෙන නෝනගේ ඔපරේෂන් එක කොහොම හරි කරගන්නවා කියලා. මේ අතරේ තමයි ගෝගලෙන් පැන යාළුවන්ගේ මාර්ගයෙන් දැනගත්තේ ඕනෑම කෙනෙකුට රුසියන් හමුදාවට බැඳෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි 6 දෙනෙක් එහි හමුදාවට බැඳෙන්න මොස්කව් වල තිබුණු හමුදා කඳවුරකට ගියා. අපි ගාව කිසිම ලියකියවිල්ලක් තිබුණේ නැහැ. ඒ වුණත් එයාලා අපිව එහි හමුදාවට බඳවා ගන්න කැමති වුණා. අපිට එහෙන් කිව්වේ මේ රැකියාවෙන් මාසෙකට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3000කට ආසන්න පඩියක් ගන්න පුළුවන් කියලා. පඩියට අමතරව ඉන්න ගෙයක් දොරක් වගේම අපේ ගෙදර අයත් එක්ක එහාට ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් කියලත් අපිට කිව්වා. ඒ නිසා අපි හිතුවේ මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියලා. ජනවාරි 10 වෙනිදා මම රුසියන් හමුදාවට බැඳුනා. එතනින් එළියට ආපුවහම යුද්ධ තියෙන ප්‍රදේශයට ගියාම එතන මුහුණට මුහුණ සටන් නැති වුණත් මෝටර් වෙඩි උණ්ඩ ඔළුවට උඩින් යනවා පේනවා. නිතරම ඩ්‍රෝන ප්‍රහාරවලට අපි අහු වුණා. ඒ විදිහට මට දවස් 20ක් විතර එතන ඉන්න වුණා. මම රුසියන් හමුදාවට බැඳුනා කියලා නිලංකා දැනගත්තාම එයා ගොඩක් දුක් වුණා. යුදබිමේදී අපිට කෑම ටිකවත් හරියකට ලැබුණේ නැහැ. බොහෝ වෙලාවට අපිට දෙන ඒ කෑම ටිකත් රුසියන් හමුදාවේ අය ගන්නවා. ඒ අරගෙන ඔක්කොම එකට දාලා කලවම් කරලා අපිට එක හැන්ද ගානේ තමයි දෙන්නේ. වතුර බොන්න තියෙන්නේ ගලාගෙන යන කාණු වලින්. සත්තු වතුර බොන්නෙත් ඒ වායින්. වෙඩි වෙදිලා මැරෙන සෙබළුන්ගේ මිනි ඇදගෙන යන්නෙත් ඒ කාණු හරහා. ඒ වගේම තමයි අපි බෝතල් වලට වතුර පුරව ගන්නෙත්. එහෙම අන්ත දුකක් විඳින්න උනේ. මමත් එක්ක ගියපු පිරිස අතරේ ගල්ගමුවේ කෙනෙකුත් හිටියා. එයා එකම එක දවසයි මට හම්බ වුනේ. ඊට පස්සේ මම ආයේ එයාව දැක්කේ නැහැ. මම කලින් හිටපු ෆ්‍රන්ට් ලයින් එකෙන් දවස් 20කට පස්සේ ආපහු මම කඳවුරකට එනවා. ඒ ඉන්න අතරේ ආරංචි වෙනවා මගේ නෝන නැති වුණා කියලා. ඒක කඳවුරට කිව්වත් වැඩක් උනේ නැහැ. ආයේ දැම්ම අපිව යුද ටැංකිය වලලන වලවල් කපන්න. එතන දවස් 10ක් විතර ඉද්දි තමයි මට ඩ්‍රෝන එකකින් වෙඩි වදින්නේ. ඔළුවේ නලලට ඉහලින් දකුණු පැත්තෙන් ගියපු බුලට් එකක් තාමත් තියෙනවා. ඒක අයින් කරන්න බෑ කියලායි වෛද්‍යවරු කියන්නේ. වෙඩි වැදුනට පස්සේ ඒ තුවාල පිටින්ම දවස් දෙකක් කානුවක හිටියා. රෝහලකට ගෙනියන්න ලිස්ට් එකේ ඉන්න කියලා තමයි එයාලා කීවේ. පස්සේ මම එතනින් රෝහල් ප්‍රතිකාර අරන් එම්බසිය හොයාගෙන පැනලා ගියා. ඊට පස්සේ ලංකාවට ආවා. සිය බිරියගේ ප්‍රතිකාරවලට මුදල් හොයන්න ගිය ඉරංග අවසානයේදී ලංකාවට ආවේ හිස් අතින්මය. එසේ පැමිණෙන විට සිය බිරිය ඔහු සදහටම අතහැර ගොසින්නේ.